මැත්තට මති විසබීජනසන කරාබුනට තෙරතියෙන ලෝගාට වලින්න මතින් ඕනේ ලෝගාට. ඔබතුමා ඒකිවේ අර්ජුන් ඇලෝසිස්ගේ අර්ජුන් ඇලෝසිස් ඇවිල්ලා තියෙන මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාගේ විවාහ මංගල්‍යයද කියලා ඔබතුමාට ඒක උපකරණ සාක්ෂි තියෙනවා. දැන් තාම අපිට උත්තරයක් ආවේ නැහැ මේ පාර්ශවයෙන්. මම ඊයේ බොහොම පැහැදිලිව සුප්‍රීම් කෝට් එකේ ඉදිරිපිට කිව්වා ඒ චර්ච් එකට ඇවිල්ලා තියෙනවා කියලා. මොකද ඔය අපේ චිචි බේබිගේ, නාමල් බේබිගේ, යෝෂිතක බේබිගේ හොඳම යාළුව තමයි අර්ජුන ඇලෝසියස්. ඉතින් ඒගොල්ලෝ එකට තමයි එක රෑනේ කුරුල්ලෝ. මේ අය පහුගිය ටිකේ බැඳුම් කර වංචා එකට කරපු කට්ටිය තමයි අජිත් දිවාර කබ්‍රාල්, පීබී ජයසුන්දර, මහින්ද රාජපක්ෂ මහත්තයා. මම නෙමේ කියන්නේ, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා ඒ කාලේ කරපු වංචා මීට වඩා වැඩි කියලා. ඉතින් ඒ හින්දා ඒගොල්ලන්ගේ යාළුකම් මිත්‍රකම් තිබුණා. මට අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයත් කිව්වා ඇත්තටම මේ යාළුව ඇත්තටම යාළු නාමල් රාජපක්ෂ, නාමල් බේබිල එක කියලා. ඔය චිචීට මේ රෂියන් ෂෙපර්ඩ් කියන ඉතාම වටිනා බල්ලෙක් තෑගි කරලා තිබුණා මේ අර්ජුන ඇලෝසියස් මහත්තයා චිචි බේබිට. අපි දොසක් කියනවා නෙමේ. මම මේ කිව්ව දේවල් එදත් මං කිව්වා ඒව නෑ කියලා කියන්න. මම ඊයේ චෝදනාවක් කළා මෙහෙම ආවා කියලා ආරංචියක් තියෙනවා කියලා. මම කියන්නේ ඒ අය අපිට CCTV ෆුටේජ් එක තියෙනවා පල්ලි, එතුමා ආවේ නැත්නම් නාමල් රාජපක්ෂ මහත්මයාට සහ යෝෂිත මහත්මයාට සහ මම මහින්ද රාජපක්ෂ මහත්මයාට අභියෝග කරනවා එතුමා ආවේ නැත්නම් පල්ලියට එතුමාලේ ප්‍රකාශයක් දෙන්න. මම ඊයේ කිව්වේ, තාම උත්තරයක් නැහැ. පැහැදිලිව කියන්න චිචි කියන්නේ අනේ නරක තරුණේ, හොඳ තරුණේ. ඒ ගලගේ වෙඩින් එකට අර්ජුන ඇලෝසියස් මහත්මයා සහ ඒ මැතිනිය ආවේ නැහැ කියලා ප්‍රකාශයක් දෙන්න. වගේ ප්‍රකාශය මං කරලා ඉවරයි. මාළඟ සාක්ෂි තියෙනවා. මං වගකීමෙන් ප්‍රකාශයක් කළේ. එතන ඉන්න අයගේ හඬපට තියෙනවා, සීළු දේවල් තියෙනවා. ඉතින් මේ මම දැන් එහෙම ප්‍රකාශයක් බලාපොරොත්තු වෙ ඉන්නවා. ඒගොල්ලන්ට කියන්න පුළුවන් ආවේ නැත්තර නැහැ කියලා. ඇයිද ඔච්චර කල් ගන්නේ? මම ඊයේ කිව්වේ. ඒගොල්ලෝ පරණ යාළුවෝ. ඉතින් අනිතේ ක්‍රිස්තියානි පල්ලියක තිබුණේ. ඉතින් අර්ජුන ඇලෝසියස් මහත්මයා අර දැන් මේ වෙඩින් එක නිකන් අර ඒ කාලේ රජ කාලේ වෙඩින් වගේනේ මල්ලි. දැන් තුම්පාරක් මගුල් කෑවනේ. දැන් මේක මම හිතන්නේ ඉස්සරහට දැන් ක්‍රිස්තියානි විදියට මගුල් කෑවා, බෞද්ධ විදියට මගුල් කෑවා පෝරුවෙන්, හින්දු විදියට මගුල් කෑවා. ඉතින් මං හිතන්නේ ඉස්සරහට ඒගොල්ලෝ ප්ලෑන් කරනවා සීක් ක්‍රමයට මගුල් කන්න. එතකොට ගුජරාටි ක්‍රමයට, පංජාබ් ක්‍රමයට, චීන ක්‍රමයට, ජපන් ක්‍රමයට, සමුරායි ක්‍රමයට, එතකොට තව මොකද්ද පලුකිස්තාන් ක්‍රමයට, එතකොට තව තියෙනවා කොරෝෂියා ක්‍රමයට, එතකොට රෂියන් ක්‍රමයට. මේ වගේ ඉතින් දික දිගට මගුල් කයි. සල්ලි තියෙනවනේ මල්ලි. ඉතින් අපේ සඳදායක නම් මගුල් කන්න එක පාරයි. අනේ පුළුවන් විදියට අමාරුවෙන් ණය වෙලා මගුලක් කෑවා ඉවරයි. මේක ඉතින් විවිධ ක්‍රමවලට විවිධ ඇඳුම් මාහිතම් ඇඳගෙන කරනවා. ඉතින් අපි එහෙම ඊර්ෂ්‍යාව ක්‍රෝධයක් නෙමෙයි. ඉතින් ලංකාවේ මිනිසුන්ට ආසාව බලන් ඉන්න. අපි ළඟදී මම බලාපොරොත්තු වෙනවා තවත් හැබැයි ලස්සන කපල් එකක්. ඒක කියන්නේ ඊර්ෂ්‍යාව ක්‍රෝධකින් වෛරක දොරව ඉතාම සුන්දර ප්‍රේම යූලක්. ඒක ටටානියත් ලස්සනයි, චිචි මහත්මයත් ලස්සනයි. ඒක ලස්සන වෙඩින්යක්. මේ හැබැයි මේ වෙඩින් මේ දැන් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මොකද්ද කොර්ෂියානු නැත්තම් මොකද පංජාබ් නැත්තම් මොකක් තව තියෙන්නේ මොංගෝලියන් එවැනි ක්‍රමවලට මේ වෙඩින් එක ඒ ඇයි මම හැබැයි මම එකක් ඉල්ලීමක් කරනවා. කරුණා කළා මොනවා මොන ඇඳුම් ඇඳත් කමන්නේ. අර කොහෙන්ද ආවේ ගෝත්‍රිකයෝ ආවේ සුවාසිලන්තේ ක්‍රමයට නම් ගන්න එපයි කියලා මම ඉල්ලීමක් කරනවා. එතකොට අඳින්න වෙන්නේ පොඩි සායක් නේ අඳින්න වෙන්නේ මනමාලයට. ඒ හින්දා මම කියනවා සුවාසිලන්තේ ක්‍රමයට ගන්න නැතුව අනිත් ඕන ක්‍රමයකට ගත්තට අපි අවුලන්නේ.